නාමල් රාජපක්ෂ දිනවන්න. ජය ජය ශ්‍රී ලංකා. ජය ජය ශ්‍රී ලංකා. ජයගමු ශ්‍රී ලංකා. මගෙන් පටන් ගමු. එනම් අපි සූදානම් ගෞරවයෙන් ආරාධනා කරන්න එතුමන්ට ඔබ ආමන්ත්‍රණය කරන්නට ප්‍රතිපත්ති ප්‍රකාශනයට එහා ගිය ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තමන්ගේ අනාගත දැක්ම කරගත් එතුමන්ටයි ගෞරවණීය ආරාධනය. දියුණු රටක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන නියත නමවන විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමන් ඔබම දන මොහොත. අවසරයි අපේ නායක හාමුදුරුවනේ, ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම පස්වන විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ජොන්ස්ටන් ෆෙනැන්ඩු ගරු දිස්ත්‍රික්කයේ නායකතුමා වගේම අපේ කඳවුරට විශාල ශක්තියක් ලබා දෙන මගේ මැතිවරණය මෙහෙවමින් අද මේ දිස්ත්‍රික්කයටත් වයඹ පළාතටත් මුළු රටටම නායකත්වයෙන් ලබා දෙන ජොන්ස්ටන් ෆෙනැන්ඩු අමාත්‍යතුමන්, ඒ වගේම අපේ සමන්ප්‍රිය හේරත් යුකේ සුමිත් වීරසිංහ, ඒ වගේම අපේ තිස්ස කුට්ටියාරච්චි මණ්ඩලතුමන්, අපේ අනුෂා, ඒ වගේම අපේ මනෝජ් නීතිඥතුමන්, අපේ සමන් වෘත්තීය සමිතියේ නියෝජනය කරමින්, වගේම අපේ මේ ආසනේ මේ දිස්ත්‍රික්කයේ නියෝජනය කර සියලුම සංවිධායකතුමන්ලා. මම නම් වශයෙන් පිළිගන්න ගියොත් බොහෝ පිරිසක් ඉන්න නිසා කරු අමාත්‍යතුමනි, සියලු දෙනාගෙන් මම අවසර පතනවා. ඒ වගේම මාහිතවත් දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මිත්‍රවරුනි, කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වර්තමාන දිස්ත්‍රික්කය. ඔබ තමුන් නාසලා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් අරන් දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත්තා. ඒ ගෞරවය අපිට තියෙනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. මගේ ආදරණීය මිත්‍රවරුනි, අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වලින් වයඹට වැඩ කළා තියෙනවා. ලංකාවටම වැඩ කළා තියෙනවා. එදා අපිට සලස්මක් තිබ්බා මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන දෙමව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය දිග තිරසාර වගේම දිගු කාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අපි 2015ට පෙර ඒවා ආරම්භ කෙරුවා. අවාසනාවකට 2015 පත්වෙච්ච ආණ්ඩුවට බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒ සමහරු හිතුවා අධිවේගී මාර්ග හදන්න ඇඹුල් තියල්ගෙන යන්න කියලා අපේ හැමදෙරුවනේ. තවත් සමහරු හිතුවා වාරි මාර්ග යෝජනා ක්‍රම ඇලවේලි හදනව වෙනුවට පාරවල් හදන්න කන්නද කියලා ඇහුවා. වැව් අමුණු හදලා කුෂි කර්මාන්තය දියුණු කරන වෙනුවට ඒ උදවිය හිතුවා පිටි රටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා. එහෙනම් ඒ හැම ආණ්ඩුවකම ප්‍රතිපත්ති වුණේ ලංකාවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ගොවිතැන ධීවර කර්මාන්තය ශක්තිමත් කරන වෙනුවට වෙළඳාම සහ ව්‍යාපාරිකයා සහ විදේශ රටවල් වලත් එක්ක කරන ගනුදෙනු ශක්තිමත් කරන්න. හැබැයි අපි ඊට වඩා වෙනස්. අපි හැමදාම විශ්වාස කරනවා මෙරටේ ගොවියට ධීවරයට විවසායකට අපි උදව් කරන්න ඕනේ කියලා. අපි දැඩි ලෙස මෙරටේ දේශීය ආර්ථිකය පිළිබඳව විශ්වාස කරන කණ්ඩායමක්. මෙරටේ වවන්න පුළුවන් හැම බිංගඟලකම වවන්න ඕනේ. ඒ වගේම තමයි අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් තාක්ෂණය අපි නූතන පරම්පරාවේ ගොවිදරුවන්ට ලබා දෙන්න කටයුතු කරනවා. හොඳ මිලක්, ස්ථාවර මිලක් වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා ගන්න පුළුවන් විදියට මේ රටේ ආර්ථිකය අපි පරිවර්තනය කරනවා. අද බොහෝ අය තරඟයට පඩි වැඩි කරන්නේ. හැම ප්‍රතිපත්ති ප්‍රකාශයක් බැලුවම ඒ හැම ප්‍රතිපත්ති ප්‍රකාශයම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා පටන් ගත්තට මැදක් හරියක් යනකොට අනිත් කෙනාට වඩා අනිත් කෙනා පඩි වැඩි කිරීමක් ගැන කතා කරන්නේ. මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාට හරි පඩියක් වැඩි කරනවා නම් පදු මෙච්චර වැඩි කරන්න ඕනේ කියපු අයත්
තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පඩි වැඩි කරන්න අද කතා කරලා තියෙනවා. වාහන ගෙන්නන්න විදියක් නැහැ. ආර්ථිකය තව හදන්න තියෙනවා කියපු අය අද වාහන ගෙන්නන්න පුළුවන් කියලා කතා කරනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති මේ හැම අපේක්ෂකෙම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතා ගන්න බැරි උන් රවට්ටන්න හදන්නේ තමන්වද ඡන්දදායකයද කියන කාරණේ. එහෙම නැත්නම් පහුගිය කාල සීමාවෙම මිනටේ මහා අර්බුදයක් තියෙනවා කියලා පෙන්වන්න ඕන නිසා අර්බුදයක් තියෙනවා කියලා පෙන්වන්න ඕන නිසා එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපිට බොරු කියන්න ඕනේ නැහැ. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා, බැරි දේ අපි බැහැයි කියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ තාත්තා පිටු ගන්නල් තියෙන මේ විදියට. ඒ වගේම තමයි. අපි අභියෝග වලට බය නැහැ. අපි අභියෝග වලට ආදරය කරනවා. ඕනෑම අභියෝගයකට. එවැනි අභියෝග වලට ආදරය කරන පිරිසක් තමයි අද මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මේ මැතිවරණේ අපේ නායකත්වය අරගෙන ආසන ටික බාර අරගෙන කොට්ටාස ටික බාර අරගෙන අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන්න කටයුතු කරන්න කියන එක මම මහත් ආඩම්බරෙන් මුළු රටටම ප්‍රකාශ කරනවා. අපි ඔබගෙන ආඩම්බර වෙනවා. ඔබ වරදාන වරප්‍රසාද වලට ගිහිපු අය නෙමෙයි. හැමදාම ප්‍රතිපත්තියක් එක්ක හිටපු අය. මේ නායකයොත් එහෙමයි. වරදාන වරප්‍රසාද පිටිපස්සේ ගිහිපු නායක නායිකාවෝ පක්ෂ නිරන්තරයෙන් මාරු කරනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒ හින්දා තමයි මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වේ අපේ හාමුදුරුවනේ අපිට හෘද සාක්ෂියට එකගව සැලුන්දර වහන්න බෑ. හැබැයි වහන්න වෙනවා. ඒක හරි. මොකද්ද වහන්න? හරි. අපි සැලුන්දර වහනවා විතරක් නෙවෙයි, ආයේ කිසි දවසක ඔය සැලුන්දර අරින්න බැරි වෙන්න මේ රටේ පාර්ලිමේන්තුවේ නීති ගෙනල්ලා පක්ෂ මාරුවීම නවත්වනයි කියන එකත් අපි ඔබතුමා උන්නාසලාට පොරොන්දු වෙනවා. අපි ඒක නවත්වනවා. ඔබේ ඡන්දය අරගෙන යන කෙනා ඔබට ගෞරව කරන්න ඕනේ. ඔබේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට යන කෙනා ඔබේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. ඔබේ ගෞරවය ආරක්ෂා කරන්න. මීට අවුරුදු 10කට පෙර ඒ ප්‍රතිපත්තිය හරි වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මගේ પરම්පරාවේ දේශපාලනය කරන අයට ඒ ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ. අපි නූතනත්වයට යන්න ඕන නම් අපි නවීකරණය වෙන්න ඕනේ. සමහර නායකයෝ හිතනවා නවීකරණය කියන්නේ අපේ හැමෝම බටහිර කරන්නේ කියලා. අලුත් වෙනවා කියලා සමහරු කරේ මොකද? ඇඳුම මාරු කරපු එක. රෙද්ද බැනියම ගලවලා ටයි කෝට් එක ඇඳපු එක. මේක නෙවෙයි නවීකරණය කියන්නේ. ඒ බටහිරකරණය. නවීකරණය කියන්නේ නූතන රාජ්‍යාන්ත්‍රණය තාක්ෂණයක බද්ධකරණ එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තමන් ඉගෙන ගන්න දේෙන් තෘප්තිමත්ව සතුටෙන් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන්, ආර්ථික පසුබිමක් හදන එක. අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයට සලස්මක් තියෙනවා. මම විශ්වාස කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ කේන්ද්‍රස්ථානයක්, හබ් එකක්. එදා මම තාක්ෂණ ඇමතිවරයක් කාලේ අපි තාක්ෂණ ගම්මානයක් කුරුණෑගල හැදුවා. මට ජෝස්තර ඇමතිතුමා අපි ගිහිල්ලා අපි ආචාර්ය සභාපතිතුමාත් ආවදා ඇවිල්ලා අපි ඒ ඉඩකඩම් වල කටයුතු බේරලා දීලා වැඩ ආරම්භ කෙරුවා. අපේ හැමෝම වහල මට්ටමට ගෙනාවා. අරගලයක් දෙකේ තාක්ෂණ ගම්මාන නැවතුවා. කුරුණෑගල විතරක් නෙවෙයි, මම තාක්ෂණ ගම්මාන පහක් සූර්යව යාපනයේ නැතුව තව අලුතෙන් හදන්න පටන් ගත්තා. හයිවේ එක අද්දෙක් අධිවේගී මාර්ගයේ එක්සිට් එක කේන්ද්‍ර කරගෙන තාක්ෂණ ගම්මාන හැදුවේ ඇයි අපි? එක පැත්තෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය නවීකරණය සඳහා පරීක්ෂණ කටයුතු කරන්න, අනිත් පැත්තේ සංචාරක ව්‍යාපාරයේ සහ තොරතුරු තාක්ෂණයේ අපේ රටට ගෝලීය ආර්ථිකයේ AI තාක්ෂණයේ කෝඩින් තාක්ෂණයේ ක්‍රියේටර්ස් ඉකොනොමි එක ඇතුලේ තියෙන ගෝලීය ආර්ථිකයේ කොටස්කරුවන් බවට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අම්මා තාත්තගේ දරුවන්ව පත් කරන්න, මහින්දෝදේ විද්‍යාගාරය ඇතුලේ තාක්ෂණ පීඨය ඇතුලේ ඒකට අවශ්‍ය දැනුම දෙන්න, කෘෂිකර්මාන්තය අස්වැන්න දඹුල්ලට යනකොට අධිවේගී මාර්ගයේ කුරුණෑගලින් දඹුල්ලට සම්බන්ධ වෙනවා, දලදා හාමුදුරුව වැඳ පුදා ගන්න කන්ද උඩරට අධිවේගී මාර්ගයේ සම්බන්ධ වෙනවා. කන්ද උඩරට දලදා හාමුදුරුවොත් අනිත් පැත්තෙන් කතරගම දෙවි හාමුදුරුව වැඳ පුදා ගන්නත් හෝරා කීපයක් ඇතුළත එහා මෙහා යන්න පුළුවන් වෙන විදියට අපේ රටේ මාර්ග පද්ධතිය හදන්න, ඒ හැම අධිවේගී මාර්ගයක පිවිසුමක් කේන්ද්‍ර කරගෙන අලුතෙන් කර්මාන්ත ශාලා ඉදි කළා, දරුවන්ට රැකියා ටික හදන්න, කෘෂි කර්මාන්තය ඔබේ නිෂ්පාදනය,
ඇඹුල්තියල් ගෙනියන්න හදපුව හදලා තිනවා කියන එකටත් මම කියන්නේ ඇඹුල්තියල් විතරක් නෙවෙයි. මේ අධිවේගී මාර්ගය තුල ගමේ වැවෙන මිරිස් ටික ගම්මිරිස් ටිකත් අරගෙන යන්න පුළුවන් ආකාරයට දැවැන්ත සලස්මක් අපි ගාව තිබ්බ කියන එකත් එයාට මම මතක් කරනවා. හැබැයි ඒක අපි වැළලී යන්න ඉඩ තියන්නේ නැහැ. එදා පෝට් සිටි එක හොඳ නැහැ කියපු අය හොඳයි කියනවා. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පෝට් සිටි එක ගැන තියෙනවා. එදා අධිවේගී මාර්ගයේ හොඳ නැහැ කියපු අය අද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධිවේගී මාර්ග තියෙනවා. මේ අපේක්ෂකයෝ ඔක්කොමලගේ. එදා තාක්ෂණ ගම්මාන වැඩක් නැහැ. කුරු නෑගල්ට මොන IT ද කියලා අහපු අය. සූර්යවට මොන ටෙක්නොලොජි පාක්ද කියලා අහපු අය. යාපනයට මොන IT පාක්ද කියලා අහපු අය. අද තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොඩියට හරි දාලා තිනවා මේවා කරන්න ඕනේ කියලා. මම ඒ ගැන සතුටු වෙනවා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 දැක්ක අපේ හාමුදුරුවෝ 2025 ලෝකේ ආර්ථිකය කොතනටද යන්නේ කියලා. 2014 තීන්දුව తీරන ගත්තේ ලෝකේ ආර්ථිකය යන තැන ගැන හිතලා ඊළඟ පරම්පරාවට රැකියා උත්පාදනය කරන්න. අපි අද තීන්දුව తీරන ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියට වගේම අද දිනේ පහවසරේ ශිෂ්‍යත්වයේ ලියන දරුවට වගේම අද දිනේ හෙට දිනේ උපදින දරුවටත් අවශ්‍ය සල සංවර්ධි රටක් බවට මිලට පත් කරන්න අවශ්‍ය සලස්මක් එක්කයි කියන එකත් මම ඔබ තමුන් නාසලට වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒක වගකීමකින් මම කියන්නේ. මොකද අපි මේ රටට ආදරෙයි. අපේ හාමුදුරුවෝ අපි මේ රටට ආදරෙයි. අපි මේ මහ පොළොවට ආදරෙයි. අපි මේ රට බෙදන්න වෙන් කරන්න ඉඩ තියන්නේ නැති යන්නේ නිසා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපි ලැබපු ආභාෂයක. අපි මේ මහ පොළොවට මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ ගහකොළ සතාසීපවට ආදරේ නිසා තමයි මිනිස්සු අපිට ආදරේ. අපි දන්නවා මිත්‍රවරුනි, තමන් වැඩියෙන් ආදරය කරන කෙනා තමයි බොහෝ වෙලාවට තමන් එක තරහ වෙන්නේ. අපි එක හිත්තමනාපකමක් ඇති වෙලා අපේ හාමුදුරුවනේ ඉන්න අය අපිට ආදරේ කරපු අය. ඒක සාධාරණයි. හිත් බිඳිලා තියෙන අය අපිට ආදරේ කරපු අය. අපිට වෛර කරපු අයගේ හිත් බිඳිලා නැහැ. එයාලා තාම වෛරෙන් ඉන්නේ. අපිට ඉරිසියා කරපු අයගේ හිත් ඉරිසියාවෙන් ඕ බිඳිලා නැහැ. එයා තාම ඉරිසියා කරනවා. හැබැයි අවංකව අපි පිළිගන්න ඕනේ. අපිට ආදරේ කරපු අයගේ හිත් බිඳිලා තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ හිත් සංසිඳුීමේ වක්කීමත් මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි අතේ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා ඒක නිවැරදි කරගන්න ඕනේ. අපි කවදාවත් මෙරට ජනතාවට හානියක් වෙන තීන්දුව తీරන අරගෙන නැහැ. අපි සත්භාවයෙන් තීන්දුව తీරන ගත්තේ. වගේම අපිට සලස්මක් තියෙනවා මේ රට බලශක්තියෙන් ආහාර වලින් ස්වන් පෝෂණය කරන්න. කිසි දවසක නැවත වතාවක් එවැනි අභියෝගවලට මුහුණ දෙන්න නැති වෙන විදියට මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න. ඒ වගකීම් තේරුම් ගත්තු දේශපාලනික බලවේගයක් අපි. එහෙනම් අපිට ආදරය කරන මගේ ආදරය අම්මා තාත්තගේ. අපිත් එක්ක ළඟින් වැඩ කරපු යම් අතපසුවීමක් හෝ සිත් ඇවුලක් නිසා හිත අමනාප වෙච්ච හිත බිඳිච්ච මගේ ආදරය අම්මගෙන් තාත්තගෙන් සහෝදරයාගෙන් යාළුවන්ගෙන් මිත්‍රවරුන්ගෙන් මහා සංඝරත්නය මං ඉල්ලන්නේ අපි අතෙන් යම් අඩුපාඩුවක් වුණා නම් අපි ඒක නිවැරදි කරගමු. අපි ඒක හදාගමු. හැබැයි අපි ඔබට හානියක් කළා නෑ. මේ රටට හානියක් කළා නෑ. එහෙනම් 21 වෙනිදාට ඔබ මේ රටේ අනාගතයේ ගොඩනගන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් එක්ක ඉදිරියට මේ රට අරගෙන යන්න ඉපදෙන්න ඉන්න පරම්පරාව වෙනුවෙනුත් අනාගත පරම්පරාව වෙනුවෙනුත් ඉපදෙන්න ඉන්න පරම්පරාව වෙනුවෙනුත් 21 වෙනිදාට ගෞරවයෙන් ආදරෙන් ලෙන්ගතුකමෙන් ඉල්ලන්නේ පොහොට්ටුව ඉස්සරහා කතරේ ගහලා මට ඔබගේ සහයෝගය ලබා දෙන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. මිත්‍රවරුනි, අපි අත්වල් බැඳගමු. අපි එකතු වෙමු. අපි මෙරට ගොඩනගන්න යන දේශපාලන ගමන. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පටන් ගත්තු වයඹ මහඇල අපි ආයෙ හදන්න පටන් ගමු. එදා අතරමඟ නතර වෙච්ච වාරි යෝජනා ක්‍රම අපි ආයෙ පටන් ගමු. එදා අතරමඟ නවත්තපු තාක්ෂණ පීඨය, එදා අතරමඟ නවත්තපු ටෙක්නොලොජි පාක් එක අපි පටන් ගමු. ජෝන්සන් ඇමතුමා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙලා එදා පටන් ගත්තු හයිවේ අධිවේගී මාර්ගය මිරිගමට සම්බන්ධ කරමු. කුරුණෑගලින් තඹුල්ලට අපි ගෙනියමු. කන්ද උඩරට අපි ගෙනියමු. අපේ හාමුදුරනේ මේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නත් මේ රටේ අලුත් පරම්පරාවක් පෙළගස්වමු. අපි ශාසනය රකින්න පුළුවන් අලුත් පරම්පරාවක් අපි පෙළගස්වමු. රට නොබිද රට බෙදන්නේ නැතුව සියලු ආගම්වලට නිදහසේ සමන්ගේ ආගම අදහනවා වගේම බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් මේ ජන සමාජය තුළ සියලු සංස්කෘතීන් ආරක්ෂා කරගන්න පුළුවන් අලුත් දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු.
ඒ දේශපාලන බලවේගයක් දෙක්ක ආදරෙන් අත්වල් බැඳගන්නේ කියන ගෞරවාන්විත ඉල්ලීම කරන ගමන් මම ඔබ තමුන්නාසලාට ආරාධනා කරනවා 21 වෙනිදාට පොහොට්ටුව ඉස්සරහා කතරේ ගහලා මාතෘ භූමියේ හෙට දවස ජයග්‍රහණය කරවන්න පෙළ ගැහෙන්නේ කියන ආරාධනය කරමින් ඔබ තමුන්නාසලාට ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් සුබ අනාගතයක් පතනවා.